අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විකෘති පිළිබඳව. ඉතින් විකෘති කියන මාතෘකාව අපේ වීඩියෝස් දෙකකින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මුල්ම වීඩියෝ එකෙන් අපි කියන්නේ විකෘති කියන්නේ මොකක්ද? ඇති වෙන්න පුළුවන් විකෘති වර්ග මොනවද? ඒත් එක්කම විකෘති හින්දා මිනිසුන්ට ඇති වෙන්න පුළුවන් ප්‍රවේණික ආබාධ මොනවද? වර්ණදේහ විකෘතියක් කියන්නේ මොකක්ද? සහ වර්ණදේහ විකෘතිය ඇති වෙන්නේ කොහොමද කියන එක අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරමු. अभी कथाक्रम विकृति पाठक सामान्य मे विकृति पाठम एलवल बार विभाग हेमतन एस क्यू एतकोट एम सी क्यू एस ए मे हेम प्रश्न वल दिम हम प्रधान कोट सत्ता में विकृति अनिवार हेम धनगिन्न दया तेक्म मे पसुगे विभाग प्रश्न वलट उत्तर लिवन मे विकृति पाड़म अदाल गुड़ पॉइंट ये वगैन प्रयागन वालट तीयन एक මම මේ පාඩම පටන් ගන්න කලින් කියනවා මේ විකෘති වලට අදාළ පුළුවන් නම් මේ කිවිරලා විකෘති වලට අදාළ රචනා ප්‍රශ්න විශේෂයෙන්ම ඒවා පාස් පේපර්ස් පොත් වලින් බලලා අනිවාර්යෙන් මේ පොයින්ට් එක ගොඩක් පාඩම් කරගන්න හැමෝම ට්‍රයි කරන්න. හරි අපි විකෘති කියන පාඩමට යද්දී මේ විකෘති කියන එකට යන්න කලින් අපි දැනගෙන ඉන්න ඕනේ විකෘතියක් කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් විකෘතියක් කියන එකේ හැඳින්වීම එහෙම නැත්නම් ඒකේ අර්ථයක් වීම අපි අනිවාර්යෙන් පාඩම් කරගන්න ඕනේ දෙයක්. විකෘතියක් කියලා කියන්නේ ජීවයකගේ ගෙනෝමයට අයත් න්‍යූක්ලියෝටයිඩ් අනුක්‍රමයක සිදුවන වෙනස් වීම. හරිද? සාමාන්‍යයෙන් ජීවයකට තියෙනවා ගෙනෝම. ඒ ගෙනෝමයට අයත් වෙන නයිට්‍රජනීය භෂ්ම එහෙම නැත්නම් න්‍යූක්ලියෝටයිඩ් අනුක්‍රමයක මොකක් හරි වෙනස් වීමක් වෙනවා නම් අන්න ඒකට තමයි අපි සරලවම විකෘතියක් කියලා හඳුන්වන්නේ. හරිද? එතකොට අපි දන්න කාරණයක් තමයි ජීවීන්ගේ DNA වල තමයි ප්‍රවේණික තොරතුරු ගබඩා කරලා තියෙන්නේ. ඇතම අවස්ථාවල RNA වල ප්‍රවේණික තොරතුරු ගබඩා කරලා තියෙනවා. නමුත් DNA සහ RNA ගත්තහම අපි DNA වලට සුවිශේෂී ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි DNA වලට පුළුවන් ප්‍රවේණික තොරතුරු ගබඩා කරන්න. ඒ වගේම ප්‍රවේණික තොරතුරු සම්ප්‍රේෂණයදී තියා ගොඩක් දායක වෙනවා. ඒකෙ හින්දා තමයි මෙතන අපි DNA ගැන ගොඩක් කතා කරන්නේ. මෙතන කියනවා DNA වල ගබඩා කර ඇති ප්‍රවේණික තොරතුරු මත ජීවියෙකුගේ මූලික රූපානුදර්ශය රඳා පවතින අතර ජීවීන්ගේ ප්‍රවේණි හා පාරිසරික බලපෑම් අතර අන්තර්ක්‍රියාමතා අවසන් ප්‍රතිඵලය ලැබේ. මේ වාක්‍ය හොඳට තේරුම් ගන්න. මේකෙන් තමයි කියන්නේ අපි මේකේ පැහැදිලි කරන්නේ ඇත්තටම DNA වල ජීවීන්ගේ රූපානුදර්ශය එහෙම නැත්නම් අපි කියන රූපීය ලක්ෂණ වලට. ඒ කියන්නේ අපි හිතමු යම්ස ජීවිය ගත්තාම එයාගේ හැම පාට එහෙම නැත්නම් එයාගේ කෙස් වල වර්ණය අන්න ඒ වගේ එක් එක් රූපානුදර්ශ ලක්ෂණ වලට අදාළ ප්‍රවේණික තොරතුරු ගබඩා කරලා තියෙන මෙන්න මේ DNA වලලු. හරිද? එතකොට අපි කියන දෙයක් තමයි ජීවීන්ගේ ප්‍රවේණිය සහ පාරිසරික බලපෑම අතර අන්තර්ක්‍රියා මත මේවායි අවසාන ප්‍රතිඵලය අපිට හම්බෙන්න පුළුවන්. හරිද? ඊළඟට මේ පොයින්ට් එක බලන්න. විශේෂයක DNA වෙනස් වීම නිසා ඒකයන්කයන්ගේ ලක්ෂණ වෙනස් වීම ඇතිවේ. මේක හොඳට තේරුම් ගන්න ඕන දෙයක්. ගොඩක් ඩීප්ලි තේරුම් ගන්න. මෙමකින් සාමාන්‍යයන් අතර රූපානුදර්ශයේ ප්‍රභේදන ඇතිවේ. මෙමෙ වෙනස්කම් ස්ථිර ලෙසම ප්‍රකාශ සිදුවන අතර විකෘති ලෙස හඳුන්නේ. ඒ කියලා කියන්නේ අපි හිතමු යම්ක ජීවි කොට්ටාසයක් ඉන්නවා, ජීවි සෙට් එකක් ඉන්නවා. එයාලගේ එක් එක් ජීවියකට ඒකයි කියන්නේ ලක්ෂණවල වෙනස්කම් හට ගන්නවා. හරිද? මේ මොකක් හරි හිතමු ජීවීන් කීප දෙනෙක් සමාන ජීවීන් ඉති ඒ අතර ඉන්නවා වෙනස් ලක්ෂණ සහිත ජීවිය. අන්න එයා අපි වෙන් කරලා අඳුනගත්තොත් අර ජීවීන්ට සාපේක්ෂව එයාගේ ලක්ෂණ වෙනස් කියලා අපිට ස්ථිරව ප්‍රකාශ කරගන්න හැකිනම් අන්න එතනදී මේ විකෘති කියන සංකල්පය ගොඩක් වැදගත් වෙනවා කියන එක තමයි මේ කරුණේ පැහැදිලි කරන්න. ඒක තවත් අහුරු කරනවා මේක. ඊළඟ කරුණේ විශේෂයක ඒකයිකයන් එහෙම නැත්නම් ජීවීන් අතර දැකිය හැකි ප්‍රභේදනවල ප්‍රභවය විකෘති නම් වේ. මේක හොඳට තේරුම් ගන්න හැමෝම. මේකෙදි කියන්නේ මොකද්ද? විශේෂයක් ඉන්නවා නම් ඒ විශේෂයේ ජීවීන් අතර වෙනස්කම් ඇති වෙනවා. එහෙම නැත්නම් ප්‍රභේදන හට ගන්නවා. එක් එක් ජීවීන් අතර වෙනස් වෙනස් ලක්ෂණ හට ගන්නවා. ඒ ලක්ෂණවල ප්‍රභවය එහෙම නැත්නම් සෝස් එක. ඒ වෙනස් වෙන ලක්ෂණවල ප්‍රභවය මොකක්ද? ඒකට තමයි අපි කියන්නේ විකෘති කියලා. හරිද? උදාහරණයක් විදියට දැන් අපි හිතන්න මොකක් හරි එකම විදිහේ ජීවීන් ටිකක් ඉන්නවා. ඒ ජීවීන් අතර වෙනස් ලක්ෂණ සහිත ජීවියෙක් අපි ගත්තොත් ඒ වෙනස් ලක්ෂණ
ඇතිවුණ ජීවියාට ඒ වෙනස් ලක්ෂණ ඇති කරන්න හේතුණු ප්‍රභේදය. එහෙම නැත්නම් ප්‍රභවය අපි කියන එකට සෝස් එක. ඒකට අපි කියනවා විකෘතියක් කියලා. එයාට මේ වෙනස් ලක්ෂණ ඇති වුණේ කොහොමද? සරලවම කිව්වොත් ඒක විකෘතියක් හින්දා හටගත්තා කියලා අපිට මෙතනදී කියන්න පුළුවන්. ඒක තමයි මේ වාක්‍යයෙන් ගොඩක් පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟට ඔයාලා මේක දැනගෙන ඉන්න ඕන කාරණා ඊළඟ කාරණේ සාමාන්‍යයෙන් අපි කියන විකෘතියක් ගත්තාම මේ විකෘතිය ජීවීන්ට උදාසීන වශයෙන් වාසිදායක වශයෙන් අවාසිදායක වශයෙන් බලපාන්න පුළුවන්. හැබැයි අපි බහුලවම කියන දෙයක් තමයි ජීවීන්ට විකෘතියක් හටගත්තොත් ඒක ගොඩක් ජීවීන්ගේ පැත්තෙන් අවාසිදායකයි. ඒක හරි. ඒක අපි පිළිගන්න පොයින්ට් එකක්. මොකද විකෘතියක් කියන එක ජීවීන්ට සාපේක්ෂව වැඩි සම්භාවිතාවයක් තියෙන අවාසිදායක පැත්තට. හැබැයි සමහර අවස්ථාවලදී උදාසීන වෙන්නත් සමහර අවස්ථාවලදී ඒ විකෘතිය හින්න වාසිදායක ලක්ෂණ ජීවීන්ට හටගන්න පුළුවන්. අපි හිතමු සාමාන්‍ය මොකක් හරි ප්‍රභේදයක ශාක කීපයක් තියෙනවා. නමුත් මේ ශාකයක හටගන්න විකෘතියක් හින්දා අපි හිතමු ඒ ශාකය මිය යනවා. අන්න ඒ වගේ අවස්ථාවල අපි කියනවා එක අවාසිදායක විකෘතියක් කියලා. හැබැයි අපි හිතමු මෙහෙම දෙයක් ඒ ශාකයක අපි හිතමු තක්කාලි ශාකයක් මම නිකන් උදාහරණයක් ගන්න මේ ශාකයේ හටගන්න යම්සි විකෘතියක්. ඒ විකෘතිය ප්‍රතිඵලය වෙන්නේ මේකේ ඵලදාව කාලයත් එක්ක ගොඩක් වැඩියෙන් හම්බ වෙනවා අපිට. හරිද? ඒ කියන්නේ මේ තක්කාලි ශාකයේ මොකක් හරි විකෘතියක් හටගෙන අපි හිතමු එහෙම උපකල්පනය කරමු එහෙම හටගෙන ඵලදාව ගොඩක් වැඩියෙන් හම්බෙන්න ගන්නවා. ඒක ඇත්තටම අපි කියන්නේ ඒක වාසිදායක ලක්ෂණයක් වෙන දෙන විකෘතිය. අන්න ඒ වගේ විකෘතිත් ජීවීන් අතර හට ගන්න පුළුවන්. හැබැයි මේ වාසිදායක ලක්ෂණ කියන විකෘති ගොඩක් දුර්ලභයි. ඒවා තියෙන්නේ ගොඩක් අඩුවෙන්. මේක ඒක පැහැදිලිව කියනවා කලාතුරකින් තමයි, ඉතා කලාතුරකින් තමයි ඒ වගේ විකෘති හටගන්නේ. ඒ කොහොමද කියලා මේක කියනවා. විකෘති නිසා සම්පූර්ණ ක්‍රියාවන් නැති වී යා හැක. ඒ කියන්නේ අවාසිදායක විකෘති හින්න ජීවීන් ට ගොඩක් මේ බලපෑම් ඇති වෙන්න පුළුවන් කියන කාරණේ. ඊට පස්සේ කියනවා එසේම ඉතා කලාතුරකින් විකෘති නිසා පොලිපෙප්ටයිඩ් ක්‍රියාව වැඩි දියුණු විය හැක. ඒ කාරණේ හොඳට මතක තියාගන්න. සාමාන්‍යයෙන් අපි කියනවා පොලිපෙප්ටයිඩ් දාමයක සිදුවන ක්‍රියාවලිය ගොඩක් ඉම්ප්‍රූව් වෙනවා. එහෙම නැත්නම් ගොඩක් කාර්යක්ෂම වෙලා ඒවා වැඩි දියුණු වුණොත් ඒ හටගන්න විකෘතිය අපිට වාසිදායක විකෘතියක්. හරිද? ඒ මේ පොලිපෙප්ටයිඩ් දාමේ ක්‍රියාව ගොඩක් වැඩි දියුණු වෙලා පොලිෂ් වෙලා එනවා කියලා කියන්නේ මොකක් හරි විකෘතියක් ඉන්නා ඒක ඇත්තටම වාසිදායකයි. අර මං කලින් කිව්වේ තක්කාලි ශාකයක් අපි නිකන් උදාහරණයකට අරගෙන ඒකේ ඵලදායක වැඩි වෙන්න විකෘතියක් හටගත්තොත් ඒක වාසිදායක විකෘතියක්. ඊට පස්සේ කියනවා සම්පූර්ණයෙන්ම අලුත් කෘත්‍යයක් ප්‍රතිඵල වීමද නිසා විකෘති හටගන්න පුළුවන්. හරි, ඒක උදාහරණයක් විදිහට කියනවා යම් උපස්තරයකට විශිෂ්ට වූ එන්සයිමයක් විකෘති නිසා වෙනස් වුනහම එහි විශිෂ්ටතාවය වෙනස් වී වෙනත් උපස්තරයක් මත ක්‍රියා කළ හැක. මේ නිසා විකෘති ඇතිවන නව එන්සයිමයට නව ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන්න පුළුවන්. හරිද? ඒකෙන් කියන්නේ මොකක්ද? මේ සරල දෙයක් කියන්නේ යම් උපස්සරයකට විශිෂ්ට වෙලා තියෙන මොකක් හරි එන්සයිමයකට විකෘතියක් හින්දා වෙනස් වෙන්න ගත්තොත් ඒ එන්සයිම වෙනස් වෙලා අපිට පුළුවන් ඒ එන්සයිමය තවත් උපස්සරයකට මත ක්‍රියාත්මක වෙන්න. එතකොට ඒ එන්සයිමයට පුළුවන් තවත් අලුතෙන් ජෛව රසායනික ප්‍රතික්‍රියා කීපයක් එකක් හෝ කීපයක් උත්ප්‍රේරණය කරන්න පුළුවන්. සාමාන්‍ය අපි කියනවා එක් එන්සයිමයක් ඇවිල්ලා ඒක උපස්තර විශිෂ්ටයි. ඒ කියන්නේ එක් එන්සයිමයකට ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඊට අනන්‍ය වූ උපස්තරයක් මත විතරයි. උපස්තර විශිෂ්ටතාවය කියලා අපි ඒක එන්සයිම් පාඩමේ කතා කරනවා. ඔයාලට මතක ඇති. එතකොට මේකෙදි කියන්නේ යම්කිසි උපස්තරයකට විශිෂ්ට වෙච්ච එන්සයිමයක් තියෙනවා ඒ එන්සයිමයට විකෘතියක් හටගෙන අපිට පුළුවන් සමහර අවස්ථාවලදී ඒ එන්සයිමය ඒ උපස්තරය මත නෙමෙයි තවත් උපස්තරයකට ගිහිල්ලා අලුතෙන් ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන අවස්ථාවලු තියෙනවා කියන එක තමයි මේ කරුණෙන් කියන්නේ. හරිද? ඊට පස්සේ අපි බලමු මේ විකෘති වල වර්ග මොනවද කියලා. හරි, සාමාන්‍යයෙන් අපි මුලින්ම බලමු විකෘතියක් කියේ මොකක්ද. විකෘතියක් කියලා කිව්වේ ජීවියෙකුගේ ගෙනෝමයට අයත් නියුක්ලියෝටයිඩ් අනුක්‍රමයක සිදුවන වෙනස් වීම. මේ වර්තයක් කියමු හොඳට පාඩම් කරගන්න. එතකොට මේ විකෘති කියන එක අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් ජාන විකෘති, අනිත් එක වර්ණ දේහ විකෘති.
හරිද සාමාන්‍යයෙන් මේ chart එක මතක තියාගන්න පුළුවන් එක ගොඩක් වටිනවා මොකද ලොකු අපිට මේ essay question එකක් ආවොත් මේකෙදි මේ චාන විකෘති වර්ණ දේහ විකෘති විෂම ගුණකතාවය බහුගුණකතාවය මේ මේ එක පොඩි පොඩි කරුණකට පවා අපිට වෙන වෙනම පොයින්ට්ස් වශයෙන් ලකුණු හම්බෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩි past papers වල මාගේ ස්කීම් අරන් බලන්න මේ එක් එක්කේ වට වෙන වෙනම ලකුණු පිරිනමන අවස්ථා තියෙනවා ඒකෙන් හින්දා මේ chart එක හොඳට බලන්න මේකෙන් ගොඩක් පොයින්ට්ස් cover වෙනවා හරිද එතකොට විකෘති අපිට ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් මම කියපු විදිහට එකක් ජාන විකෘති අනිත් එක වර්ණ දේහ විකෘති මේ එක එකක් ගැන අපි වෙන වෙනම ඉස්සරහට රූප සටහනක කතා කරමු මේ ජාන විකෘති ආයේ බෙදෙනවා කොටස් තුනකට ආදේශය නිවේශනය සහ ලෝපය කියලා වර්ණ දේහ විකෘති කොටස් දෙකකට වෙන් වෙනවා එකක් ව්‍යුහය එහෙම නැත්නම් ස්ට්‍රක්චර් එකේ වෙනස් වෙන සිදුවන වෙනස් වීම හින්දා හට ගන්න විකෘති ඊළඟට මේ සංඛ්‍යාවේ සිදුවන විකෘති ඒවා අපි ඉස්සරහට කතා කරමු එතකොට මේ ව්‍යුහය සිදුවන විකෘති අපිට වෙන් කරන්න පුළුවන් ලෝපය පරිසංක්‍රමණ දිවිකරණය ප්‍රතිලෝමය කියලා ඒකට අනුව තමයි මේ ස්ට්‍රක්චර් එක වෙනස් වෙලා ඒ විකෘති හටගන්නේ සංඛ්‍යාවේ සිදුවන විකෘති ප්‍රධානම කොටස් දෙකයි එකක් විෂම ගුණකතාවය අනිත් එක බහුගුණකතාවය මේවට අදාළ කරුණු අනිවාර්යෙන් ඉස්සරහට මතක තියාගන්න ඕනට අපි ජාන විකෘති වලට කලින් වර්ණ දේහ විකෘති කතා කරලා ඉවර කරමු මම හිතනවා ඒක හොඳයි කියලා මේ වර්ණ දේහ පෙරණ එහෙම නැත්නම් වර්ණ දේහ විකෘතියක් කියන එක බලමු මොකක්ද කියලා අපි ජාන රසක් සහභාගී වන නිසා වර්ණ දේහ විකෘති බොහෝමයක් මාරක වන අතර ඒපා හානිකර අනිත් ඒවා හානිකර නමුත් මාරක නොවේ ඒ කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ වර්ණ දේහ විකෘති ගොඩක් මාරකයි ඒ කියන්නේ ගොඩක් බලපෑම් ඇති කරන්න පුළුවන් නමුත් අනෙක් ඒවා හානිකර වෙන්නේ නැහැ ඒ හැබැයි අපි මතක තියාගන්න ඕනේ වර්ණ දේහ විකෘති බහුතරයක් හානිකරයි හරි නමුත් මාරක නොවන ඒවත් සාමාන්‍යයෙන් තියෙන පුළුවන් ඊට පස්සේ කියනවා ශීරපායන්ගේ අසාමාන්‍ය වර්ණ දේහ ව්‍යුහය හෝ සංඛ්‍යාව නිසා ස්වයංසිද්ධව ගබ්සා ඇති වෙනවා කියන්නේ ගැප විනාශ වෙන්න පුළුවන් දරුගැප මේ වගේ අවස්ථා වෙන්න පුළුවන් මේ අසාමාන්‍ය වර්ණ දේහ ව්‍යුහයක් හෝ සංඛ්‍යාවක් නිසා ඒ කියන්නේ මේ වර්ණ දේහ විකෘති හින්දා මේ වගේ අවස්ථාවක් වෙන්න පුළුවන් මෙවැනි විකෘති නිසා විකෘති විවිධ වර්ධන හා විකසනාබාධ ඇති කරනවා ඒ අපි ඉස්සරහට රූප සන්නහනක හොඳට බලමු ඊට පස්සේ බලන්න වාසිදායක වර්ණ දේහ විකෘති ඇතිවීම අතිශයින්ම දුර්ලභයි. ඒක මම මුලදීම කිව්වා. සාමාන්‍යයෙන් විකෘති ඇති වෙන විකෘතියක් ඇති වෙනවා කිව්වහම ඒක ගොඩක් අවාසිදායක තත්ත්වයක්. වාසිදායක තත්ත්ව තියෙන පුළුවන්. මෙතනදී වර්ණ දේහ විකෘති යටතේ කියන්නේ ඒ කාරණේමයි. මොකක්ද? වර්ණ දේහ විකෘති බොහොමයක් මාරකයි. වාසිදායක වර්ණ දේහ විකෘති ඇතිවීම අතිශයින් දුර්ලභයි. එහෙම ඒවා ඉතාමත්ම අඩු සම්භාවිතාවකින් තමයි ඇති වෙන්න පුළුවන්. ශාකවල ඇතැම් වර්ණ දේහ විකෘති නිසා වාසිදායක ප්‍රභේදන ඇති කරනවා. හරිද? ඒක මතක තියාගන්න. සාමාන්‍යයෙන් අපි කියනවා සත්තුන්ගේ ගත්තහම ඒක පොදු කාරණයක්. සත්තුන්ගේ විකෘතියක් හටගත්තොත් ඒක ගොඩාක් වෙලාවට වාසිදායකයි. මේ වාසිදායක විකෘති සාමාන්‍යයෙන් හටගන්නව නම් අඩුවෙන් හටගන්නෙත් ඒවා හටගන්නෙත් ගොඩක් වෙලාවට ශාකවල තමයි අපිට ඒක ගොඩක් බලන්න පුළුවන් වෙන්නේ. වර්ණ දේහ විකෘති ආකාර දෙකකට වෙන් කරනවා. එකක් වර්ණ දේහේ ව්‍යුහය වෙනස් වීම නිසා අපි කලින් කිව්වා එක ඇතිවන විකෘති දෙවෙනි එක තමයි වර්ණ දේහ සංඛ්‍යාවේ වෙනස් වීම නිසා ඇතිවන විකෘති. හරිද? වර්ණ දේහේ ව්‍යුහය එහෙම නැත්නම් ඒකේ ස්ට්‍රක්චර් එකේ මොකක් හරි වෙනස් වීමක් ඇති වුණොත් ඒකින් හට ගන්න විකෘති එක කොටසක්. අනිත් කොටස තමයි වර්ණ දේහ සංඛ්‍යාව. ඒ කියන්නේ වර්ණ දේහ ගාන වෙනස් වුණා නම් එතනදිත් ඇතිවන විකෘතියක් ඒකත් මේ වර්ණ දේහ විකෘතිය කොටසක් විදිහට අපි මෙතනදී කතා කරනවා. ඊළඟට අපි බලමු මේ මුලින්ම තියෙන වර්ණ දේහ ව්‍යුහයේ සිදුවන වෙනස් වීම නිසා හටගන්න විකෘති මොනවද කියලා. මේක අපි කොටස් හතරකට වෙන් කරන්න පුළුවන්. වර්ණ දේහ ව්‍යුහයේ සිදුවන විකෘතියේ ප්‍රධාන ආකාර හතරයි. එකක් පළවෙනි එකට අපි කියනවා ලෝපය කියලා. ඒ කියලා කියන්නේ ජාන කීපයක සිට ඒ කියන්නේ ජාන එකක දෙකක ඉඳන් ජාන සිය ගණනක් දක්වා අඩංගු වර්ණ දේහ කෑල්ලක් වර්ණ දේහේ විශාල කොටසක් හරිද නැති වෙලා යන එක හරිද මේක සාමාන්‍යයෙන් මේකට තමයි අපි ලෝපයක් කියලා කියන්නේ මේක ගොඩක් වෙලාවට ගොඩක් අහිතකර දෙයක් ඒ කියන්නේ මාර්ග විකෘතියක් අතර මේක මොකක්ද අපි හිතමු සාමාන්‍යයෙන් DNA අණුවක අනුයාත නයිට්‍රජනීය භෂ්ම අණුපිළිවෙලකට තමයි අපි කියන්නේ ජානයක් කියලා නිශ්චිත ලක්ෂණ සඳහා වග කියන අනුයාත නයිට්‍රජනීය භෂ්ම අණුපිළිවෙලක් ජානයක් කියලා අපි හඳුන්වනවා. අපි හිතමු මේ වගේ ජාන කීපයකට
ඉඳං ජාන සිය ගණනක් දක්වා ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් මේ DNA අණුවේ ඉතා විශාල පරාසයක්. හරිද? අඩංගු වර්ණ දෙහි කණ්ඩයක් විශාල කොටසක් එකපාරට නැති වෙලා යන එක. ඒක තමයි මේ වර්ණ දෙහි ව්‍යුහයේ සිදුවන වෙනස් වීම නිසා හටගන්න පළවෙනි විකෘති විදිහට අපි ලෝපයක් කියලා මෙතනදී අර්ථ දක්වන්නේ. මේක මාරක විකෘතියක්. ඒක හොඳට බල මේක ඒකේ අර්ථ දක්වන්න හොඳට මතක තියාගන්න හැමෝම. දෙවෙනි එක තමයි පරිසංක්‍රමණය. පරිසංක්‍රමණයක් කියලා කියන්නේ මොකක්ද? වර්ණ දෙහික කොටසක් කැඩිලා ඒකේ ස්ථානය මාරු වෙනවා. හරිද? හිතන්න වර්ණ දෙහයක් තියෙනවා DNA අණුවේ. ඒ වර්ණ දෙහේ යම් තැනකින් ගැලවිලා ගිහිල්ලා ඒක වෙනත් තැනකට සම්බන්ධ වෙනවා. හරිද? මේ කැපීම සහ ඇලවීම. හරිද? කට් ඇන් පේස්ට් කියන එක. හරි, සාමාන්‍ය හිතන්න අපි හිතමු මොකක් හරි දෙයක් තියෙනවා. ඒක එතනින් ගලවලා වෙන තැනකට ගිහිල්ලා හයි කරනවා වගේ දෙයක් තමයි මෙතනදි වෙන්නේ. ආ, එතකොට අර මොකද වෙන්නේ? ඒ අදාළ ජානේ තියෙන ලක්ෂණ වෙනස් වෙන්න ගන්නවා. හරිද? ඒකත් වර්ණ දෙහි ව්‍යුහයේ සිදුවෙන වෙනස් වීමක්. මේ ව්‍යුහය වෙනස් වෙනවානේ වර්ණ දෙහික කොටසක් කැඩිලා වෙනත් තැනකට සම්බන්ධනවා. හරිද? ඒ සම්බන්ධ වුණා කියලා කිව්වට ඒක ඇත්තටම ව්‍යුහයේ සිදුවෙන වෙනස් වීමක්. අන්න ඒ වගේ අවස්ථාවකට අපි කියන එකට පරිසංක්‍රමණයක් කියලා. වර්ණ දෙහි කොටසක් කැඩිලා ඒක වෙනත් තැනකට නැමත ඇලවෙන කොටස විදිහකට තමයි මේ විකෘතිය ඇති වෙන්නේ. හරිද? මේකෙදි මතක තියාගන්න හැමෝම සමස්ත වර්ණදේහ සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ. ඇයි? මේ කලින් එකේ ලෝපේ වගේදී වර්ණදේහේ විශාල කොටසක් ගැලවිලා නැති වෙලා යන්නේ නැහැ. මේකෙදි වෙන්නේ මොකක්ද? වර්ණදේහයක කොටසක් කැඩිලා ඒක ඒ වර්ණදේහේ වෙනත් තැනකට මාරු වෙලා සම්බන්ධ වෙනවා. හරිද? ඒ සම්බන්ධ වෙන හින්දා ව්‍යුහය වෙනස් වුණාට වර්ණදේහ සංඛ්‍යාව සමස්ත සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඒක මේ සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන් දෙයක්. ඊට පස්සේ කියනවා නමුත් නව පිහිටීමේදී පරිසරය වෙනස් වේ. ඒ නිසා ජාන ප්‍රකාශනය වෙනස් වෙන්න පුළුවන්. වර්ණ දෙහේ කැපියම ජානයක් කරා සිදු වූ විට ජානයට කෘත්‍රිම ඉටු කළ නොහැකි වේ. හරිද? ඒක මම මේ පැහැදිලි කරමු. කාරණය මොකක්ද? අපි හිතමු එක තැනක ඉඳගෙන එයා වෙන තැනකට ගලවලා ගිහිල්ලා සෙට් වුණත් මුළු සමස්ත වර්ණ දෙහේ සංඛ්‍යාව නියත තියෙනවා. හැබැයි එයාගේ පරිසරය වෙනස් වෙනවා ඇත්තටම. හරිද? නිකන් හිතන්න මුහුදේ ඉන්න මාළුවෙක් ගෙනල්ලා මාළු ටැංකියකට දානවා කියලා ගෙදර. අන්න ඒ වගේ අවස්ථාවකදී මොකද වෙන්නේ? කලින් හිටපු මාළුවා ඒ විදිහටම හිටියත් මොකද වෙන්නේ? එයා ඉන්න පරිසරය වෙනස් වෙලා තියෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනදී වෙන්නේ. මුලින් තිබ්බ ජානේ කොටස එමුද වර්ණ දෙහේ කොටස කැඩිලා වෙනත් තැනකට ඇලවුණත් සමස්ත වර්ණ දෙහේ සංඛ්‍යාව නියතව තිබ්බත් ඒ පරිසර වෙනස් වීම හින්දා ජාන ප්‍රකාශනයේ එළියට දෙන ප්‍රකාශනයේ ලක්ෂණ ටික මෙතනදී වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි මේ පරිසංක්‍රමණය කියන එකේදී මතක තියාගන්න ඕනේ කාරණේ. ඒක හොඳට අයිඩෙන්ටිෆයි කරගන්න හැමෝම. ඊළඟ කොටස තමයි ද්විකරණය. වර්ණ දෙහි ව්‍යුහයේ සිදුවෙන වෙනස් වීම නිසා හටගන්න ඊළඟ විකෘතිය තමයි කියන්නේ ද්විකරණය කියලා. ඒ කියන්නේ මොකක්ද? වර්ණ දෙහි කොටසක් එහි සමජාත වර්ණ දෙහයකට මාරු වීම එවිට සමහර ජාන ද්විකරණය වෙනවා. හරි, ඒ කියන්නේ DNA ද්විකරණය වෙන්නේ. අන්න ඒ වගේ අලුතින් ද්විකරණයක් ඇති වෙලා ඒක නැවත මේ අපි කියන එක මේ අලුතෙන් ආය හට ගන්නවා. නැවත ද්විකරණයක් වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවකට තමයි අපි කියන්නේ ද්විකරණයක් කියලා. මේකත් ඇවිල්ලා මේ දැන් මෙතන නම් උනේ ගැලවිලා ගිහිල්ලා වෙන තැනකට සම්බන්ධ වුණ එකක්නේ, කට් ඇන් පේස්ට් එකක් නේද? හැබැයි මෙතන වෙන්නේ කොපි ඇන් පේස්ට් එකක්. හරිද? ඒ කියන්නේ අපි හිතමු නිකන් එක තැනක තියෙන එකක් නැවත තවත් තැනකට කොපි කරලා වගේ කතාවක් මෙතනදී වෙන්නේ. හරි, කොටසක් මාරු වෙලා සමහර ජාන ආය ද්විකරණය වෙන්න ගන්නවා. හරි, ඒකට තමයි මෙතන ද්විකරණයක් කියලා හඳුන්වන්නේ. මෙහිදී අතිරේක ජාන රසක් දරන DNA කැබැල්ලක් ජීනෝමේ වෙනස් පිහිටුමක පවතී. මෙහිදී ජාන ප්‍රකාශනය වෙනස් වේ. හරිනේ, එකම DNA කැල්ල වුණත් ජාන රසක් දරන තව තව තැන්වල ගිහිල්ලා කොපි වෙන්න ගත්තොත් ඒකිනුත් ඇත්තටම ජාන ප්‍රකාශනය වෙනස් වෙන්න පුළුවන්. ඒක අපි හැමෝම සරලව තේරුම් ගන්න ඕනේ කාරණා. ඒකට තමයි මේ ද්විකරණය කියලා කියන්නේ. ඊට පස්සේ වර්ණ දෙහි ව්‍යුහය වෙනස් වෙන ඊළඟ විකෘතිය තමයි ප්‍රතිලෝමය කියලා අපි මෙතනදී හඳුන්වන්නේ. මේකෙදි කියන්නේ වර්ණ දෙහි කොටසක දිශානතේ වෙනස් වෙනවා. හරිද? ඒ කියලා කියන්නේ නිකන් හිතන්න වර්ණ දෙහි තියෙනවා අපි හිතමු මෙහෙම පොලිමර තියෙන එක, ඒකේ වර්ණ දෙහිවල උඩයට මාරු වෙනවා වගේ කතාවක් මෙතනදී වෙන්නේ.
කියන්නේ එයාලා තියෙන දිශාව වෙනස් වෙලා ජාන ප්‍රකාශනයේ වෙනස් වෙන සිදුවීමකට තමයි මෙතන ප්‍රතිලෝමයක් කියලා කියන්නේ. හරි මේකේ බලන්නකො මේ රූප සටහන් හතර එක පැහැදිලිව තේරුම් කළා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම කරුණ වශයෙන් පාඩම් කරනකොට මේ රූප සටහන තේරුම් ගන්න පුළුවන් නම් ඒක ඊටත් වැඩිය වැදගත්. මොකද මේ බලන්න මේ ලෝපේදී උනේ මොකක්ද? අපි කලින් කිව්වා මේ වරන්දේහයක විශාල පරාසයක් නේද? ඒ කියන්නේ වරන්දේහයක ජාන කීපයක ඉඳන් ජාන සිය ගණනක් දක්වා කියලා කිව්වා. ඒ කියන්නේ ලොකු කොටසක් කැඩිලා වෙන් වෙලා යනවා, නැති වෙලා යනවා. අනේ ඒකට තමයි අපි ලෝපයක් කියලා කිව්වේ. පරිසංක්‍රමණයේදී මොකද උනේ? එක කොටසක් ගැලවිලා ඒකයි ගිහින්න වෙනත් තැනකට සම්බන්ධ වෙන එකක් පරිසංක්‍රමණයේදී උනේ. දිවිකරණයේදී උනේ කොපි වෙනවා නැවත් වෙනත් තැනකට. ඒ කියන්නේ කොපි පේස්ට් එකක් මෙතන දුනේ, මෙතන දුනේ කට් පේස්ට් එකක්. හරි ඒක ආය බලන්න. මෙතන උනේ ගැලවිලා ගිහිල්ලා ආය සම්බන්ධ වෙනවා. මෙතන උනේ තියෙන එක ආය නැවත රිප්ලේ මේ කොපි වෙන එකක් දිවිකරණයක්. ඊට පස්සේ මේ ප්‍රතිලෝමී කියන අන්තිමට කතා කරපු එකේ මොකද උනේ? මේ තිබ්බ දිශා මොකද වෙන්නේ? හුවමාරු. ඒ කියන්නේ දිශාවන් මාරු වෙලා දිශානතිය වෙනස් වෙලා තමයි මේ විකෘතිය හටගන්නේ. ප්‍රතිලෝමී කියන එක. මේ හතර රූප සටහන් මාර්ගයෙන් හරි කවන්නේ හැමෝම හොඳට මතක තියාගන්න. ඊට පස්සේ අපි බලමු වර්ධේහ සංඛ්‍යා වෙනස් වීම නිසා සිදුවන විකෘති මොනවද කියලා. හරිද? සෛලේක වර්ණදේහ සංඛ්‍යා සාමාන්‍ය මට්ටමට වැඩිය වෙනස් වුණාම හටගන්න විකෘති වර්ණදේහ විකෘති වල එක් කොටසක් කියලා අපි මුලින්ම කිව්වා. ඒකේ අපි කියනවා සාමාන්‍ය වර්ණදේහයක තියෙනවනේ යම් මට්ටමක් තියෙනවනේ, යම් සංඛ්‍යාවක් තියෙනවනේ. අන්න ඒ සංඛ්‍යාව වෙනස් වුණාම හටගන්න විකෘති කොටස් දෙකයි. එකක් තමයි විෂම ගුණකතාවය, අනිත් එක බහුගුණකතාවය. මේක සාමාන්‍යයෙන් ගොඩක් තැන්වලදී අහන දෙයක්. මේකේ තේරුම හරියට හැමෝම තේරුම් ගන්න බලන්න. මොකද මේ සාමාන්‍යයෙන් මේක විෂම ගුණකතාවය සහ බහුගුණකතාවය, මේ බහුගුණකතාවය තීවරුණාම මේ දෙක එකිනෙක කම්පයා කරගන්න පුළුවන් හැමෝටම. මේ දෙක අතර මොකක්ද ඇත්තටම සිද්ධ වෙන වෙනස් වීම කියලා. හරි අපි ඉස්සරවම මේ විෂම ගුණකතාවය කියන කෑල්ල කතා කරලා ඉමු. විෂම ගුණකතාවයේදී කියන්නේ මොකක්ද? දෛහික ශෛලියක නියෂ්ටිය තුළ සාමාන්‍ය සංඛ්‍යාවට වඩා වර්ණ දෙක එකක් අඩු වෙන හෝ එකක් වැඩිපුර පිහිටන එක. හරිද? ඒ කියල කියන්නේ අපි හිතමු සාමාන්‍යයෙන් වර්ණ දෙය 20ක් තියෙනවා කියලා. වර්ණ දෙය යම් දෛහික ශෛලියක ඒක 19ක් වුණොත් හරි 21ක් වුණොත් හරි අන්න ඒ වගේ තත්වයකට, ඒ කියන්නේ සරලවම කිව්වොත් වර්ණ දෙය එකක් අඩුවෙන් හෝ එකක් වැඩිපුර පිහිටන තත්වයකට තමයි මෙන්න මේ විෂම ගුණකතාවයක් කියලා කියන්නේ. හැබැයි මේකේ මතක තියාගන්න ඕන දේ තමයි මෙහිදී ගුණක මට්ටම්, කියන්නේ 2යින් 3යින් ඒ අන්න ඒවා 2යින් 3යින් 4යින් 5යින් වගේ තත්ත්ව වෙනස් වෙන්නේ නැහැ. හරි ඒක ඉස්සරහට පැහැදිලි වෙයි. අනිත් එක තමයි ඔයාලා දැනගෙන ඉන්න ඕන ප්‍රධානම කාරණයක් තමයි විෂම ගුණකතාවය ගැන කතා කරද්දී මොකක්ද මේ විෂම ගුණකතාවය ඇති වෙන්න බලපාන හේතුව. හරිද? ඒකට තනි වචනයකින් කිව්වොත් ඒකට තමයි අපි කියන්නේ highlight කරලා තියෙනවා මේකේ නිර්ය සම්බන්ධනය කියලා. හරිද? මේ නිර්ය සම්බන්ධනය කියන වචනේ හොඳට මතක තියාගන්න. මේකේ වෙන්නේ මොකද්ද කියලා අයිඩියා එකක් තියාගන්න ඔයාලා. මේ නිර්ය සම්බන්ධනේ හින්දා තමයි විෂම ගුණකතාවයක් ඇති වෙන්නේ කියලා මතක තියාගන්න. අපි බලමු මොකද්ද නිර්ය සම්බන්ධනය කියන්නේ කියලා. මේකේ කියනවා නිර්ය සම්බන්ධනය කියලා කියන්නේ ඌරණයේදී වර්ණදේහ යුගලකින් හෝ යුගලවලින් වර්ණදේහ වෙන් නොවීම නිර්ය සම්බන්ධනය කියලා හඳුන්වනවා. මම ඒක පැහැදිලි කරන්නම්. මොකක්ද සාමාන්‍යයෙන් සෛල විභාජනයේදී, හරිද? ඒ කියන්නේ සෛල බෙදෙද්දි වගේ අපි දන්නවා ප්‍රාක් කලාව, යෝග කලාව, වියෝග කලාව, අන්ත කලාව විදිහට මේ කලා විදිහට මේ වර්ණ දෙක වෙන් වෙලා ගිහිල්ලා අලුතෙන් සෛල ඇති වෙන්න පුළුවන්. එතකොට මේකේ ප්‍රාක් කලාව පස්සේ යෝග කලාව ඇතිලා වියෝග කලාවට ආවට පස්සේ, හරිද? දැන් මතක තියාගන්න ඒ කරුණ ටික හොඳට මතක් කරගන්න. දැන් වියෝග කලාවේදී මොකක්ද උනේ? සෛලේක මධ්‍යතලයට ආවට පස්සේ වර්ණදේහ සමජාත වර්ණදේහ ඒවා ද්‍රව කරා ගමන් කරන එකක් තමයි මේ වියෝග කලාවේදී සිද්ධ වුනේ. හරිද? මම හිතනවා හැමෝටම මේ ඉස්සර කරපු දේවල් මතක ඇති කියලා. හරි. එතකොට වියෝග කලාවේදී මොකද උනේ? මේ මධ්‍යතලයට ආපු වර්ණදේහ මොකද උනේ? දෙපැත්තට සමාන බෙදිලා යන එක. හරිද? හැබැයි මේ නිර්ය සම්බන්ධනය කියන ක්‍රියාවලියේදී වෙන්නේ මැදට ආපු මධ්‍යතලයට ආපු වර්ණදේහ සමජාත වර්ණදේහ මේ ද්‍රව කරා වෙන් වෙලා යනවා. හැබැයි සමාන වෙන්නේ අසමානව.
හරිද? තර්ක තන්තු හරහා ඉහළ ද්‍රවයට සහ පල්ලෙහා තියෙන ද්‍රවවලට වෙන් වෙලා යන්නේ අසමානව. එතකොට එක පැත්තකට එක ද්‍රවයකට වර්ණ දෙහි වැඩියෙන් යන්න පුළුවන්. එහෙම නැත්නම් එක ද්‍රවයකට අඩුවෙන් යන්න පුළුවන්. ඒ කියන්නේ අසමාන වෙන් වෙලා යන ක්‍රියාවලියක් තමයි නිර්විසම්බන්ධනය කියන ක්‍රියාවලිය ඇත්තරම වෙන්නේ. ඒක ටිකක් ඔයාලා මතක තියාගන්න ඕන දෙයක්. හරිද? මේකෙදි කියනවා ඌණනේ එකෙහිදී වියෝග කලාව එකෙහි ද්විගුණ ශෛලයක සමජාත වර්ණ දෙක කට්ටල් දෙකෙන් වී ශෛලයේ ද්‍රවකරා චලනය වේ. හරිද? සමජාත වර්ණ දෙහවල අසාමාන්‍ය සැකසීම හින්දා එක් යුගලක වර්ණ දෙහ දෙකම එක් ද්‍රවයකට චලනය වෙනවා. එතකොට මොකද වෙන්නේ? මම අර කිව්වේ අසමානව දෙපැත්තට යන්න කියලා. එතකොට එක පැත්තකට වැඩියෙන් එකක් ගියහම මොකද වෙන්නේ? අනිත් පැත්තට එක් වර්ණ දෙහයක් අඩු වෙනවා. තේරුණාද? වියෝග කලාවේදී එක පැත්තකට වැඩියෙන් ගියම අනිත් පැත්තට ඒක අඩු වෙනවනේ. අන්න ඒක තමයි නිර්වි සම්බන්ධනේදී වෙන්නේ. ඒතර නිර්වි සම්බන්ධනේ හින්දා තමයි මේ විෂම ගුණකතාවය ඇති වෙන්නේ කියලා මතක තියාගන්න. හරි. ඊට පස්සේ කියනවා ලිංගික ප්‍රජනනයේදී ප්‍රතිඵල වන සෛල හෝ ජන්මාණුවල ඒක ගුණ වර්ණ දේහ සංඛ්‍යාවට වඩා වර්ණ දේහ එකක් අඩුවෙන් හෝ එකක් වැඩියෙන් අඩංගු වෙනවා. හරිද? මේ විෂම ගුණකතාවයේදී මොකද වෙන්නේ? අර ජන්මාල වලට යන වර්ණ දේහ ඒ කියන වර්ණ දෙක සංඛ්‍යාව එකක් වර්ණ දෙකක් අඩුවෙන් වෙන්න පුළුවන්. එහෙනම් තව එකක් වැඩි වෙලා යන්න පුළුවන්. හේතුව මේ නිර්වි සම්බන්ධනය කියන ක්‍රියාවලිය. හරි. ඌණනේ දෙකෙහිදී, ඒ කියන්නේ වියෝග කලාව දෙකේනේ වර්ණ දෙක වර්ණ දේහාංශ වෙන් නොවි ප්‍රතිවිරුද්ධ ද්‍රව කරා ගමන් කිරීම නිසා හේත ප්‍රතිඵලෙම හම්බ වෙනවා. හරිද? ඒක තමයි මෙතනදී කියන්නේ. විෂම ගුණතාවයට හේතුව මොකක්ද? විෂම ගුණතාවයක් කියලා කියන්නේ මොකක්ද? ඒ ටික හොඳට මතක තියාගන්න. විෂම ගුණතාවයක් කියන්නේ දෛහික ශෛලයක නියෂ්ටියේ තුල සාමාන්‍ය සංඛ්‍යාවට වඩා වර්ණ දෙක එකක් අඩුවෙන් හෝ එකක් වැඩිපුර පිළිටන තත්ත්වය. හේතුව මොකක්ද? හේතුව තමයි නිර්වි සම්බන්ධනය කියන ක්‍රියාවලිය. එතකොට නිර්වි සම්බන්ධනයේදී උනේ වියෝග කලාවේදී තරකු තන්තු හරහා ද්‍රව කරා සමාන වෙනමේ අසමානව වර්ණ දෙහ ද්‍රව කරා ගමන් කරන එක තමයි නිර්වි සම්බන්ධනේ උනේ. ඒක ප්‍රතිඵලයක් විදිහට විෂම ගුණකතාවය ඇති වුණා කියලා මතක තියාගන්න. හරිද? එතකොට මේක තවදුරටත් චුට්ටක් මෙතන පැහැදිලි කරනවා. මොකක්ද? වර්ණ දෙහයක් අඩුවෙන් පවතින ජන්මාණුවක් එන්රින එක ලෙස් එන්රින එක විදිහට අපි හඳුන්වුවොත් නිවැරදි ලෙස ජනනය වූ තවත් ජන්මාණුවක් එන් විදිහට හඳුන්වුවොත්. හරිද? ඒ කියන්නේ නිකමට හිතන්න මේ විෂම ගුණකතාවයේ හින්දා එක වර්ණ දෙහයක් අඩු වුණා කියලා ජන්මාණුවක අපි හිතමු පුන් ජන්මාණුවේ වර්ණ දෙහයක් අඩු වුණා. හරිද? එතකොට මොකක්ද ඒකට අපි දෙනවා සංකේතයක් එන්රින එක කියලා. ඇයි එකක් අඩු වෙලානේ? එතකොට ලිංගික ප්‍රජනනයේදී දැන් පුන් ජන්මාණුවත් එක්ක මාතෘ ජන්මාණුවක් එන්නෙපැයි නේ? ජාය ජන්මාණුවක් එන්නෙපැයි. එතකොට ඒ නිවැරදි ලෙස ජනනය වූ තවත් ජන්මාණුවක් අපි හිතමු මේ එන් කියලා කියන්නේ හරියට ජනනය වෙලා තියෙන මාතෘ ජන්මාණුවක්. හරිද? එතකොට මේ එන්රින එක කියලා කියන්නේ මොකක්ද? මේ විෂම ගුණකතාවයේ හින්දා එක වර්ණ දෙහයක් අඩු වුණු පීතෘ ජන්මාණුවක්. හරි. එතකොට මෙන්න මේ ජන්මාණුවයි එකතු වෙලානේ සංසේචනය වෙලානේ යුක්තාණු හැදෙන්නේ. එතකොට ඒ යුක්තාණුවේ වර්ණ දෙහය අපි කියනවා දෙකයි එන්රින එක කියලා. දෙකයි එන්රින එක. මේ දෙක එකතු වුණාම දෙකයි එන්රින එක කියන යුක්තාණුව තමයි මෙතනදී හැදෙන්නේ. ඇත්තටම සාමාන්‍යයෙන් නිවැරදි යුක්තාණුවන එක දෙකයි එන් වෙන්න එපා. හැබැයි මෙතනදී අපි කියන විෂම ගුණතාවයක් වෙනුනේ යුක්තාණුවක් තමයි මෙතනදී හැදලා තියෙන්නේ. ඒක කොහොමද දෙකයි එන්රින එකයි කියලා මෙතනදී හඳුන්වන්නේ? හරිද? මෙවැනි සෛල ඒක දේහ සෛල කියලා අපි හඳුන්වනවා. හරිද? ඒක මේ ටික හොඳට බලා ගන්න විෂම ගුණකතාවය කියන කාරණය ගැන ඔයාලා මේ තොරතුරු අධ්‍යයනය කරද්දී එක වර්ණ දෙහයක් අඩු වුණා වගේම මෙතන කියන එක ගුණ වර්ණ දෙහ සංඛ්‍යාවට වඩා එක් වර්ණ දෙහයක් වැඩිපුර රංග ජන්මාණුවක්. ඒ කියන්නේ අතන කිව්ව එන්ට්‍රින එකේ කතාවක් නේ. මෙතන කියන්නේ එකක් වැඩිපුර තියෙන ජන්මාණුවක්. කියන්නේ එන් ධන එක සමග සාමාන්‍ය ජන්මාණුවක් කියන්නේ නෝමල් අවස්ථාවේ තියෙන එන් ජන්මාණුවක් සංසේචුණාම හැදෙන යුක්තාණු අපි මෙතන කියන දෙකයි එන් ධන එකක් අඩංගු වෙනවා කියලා වර්ණ දෙහ. ඒ කියන්නේ අතනදි කිව්වා දෙකයි එන් ඍණ එකයි කියලා හැදෙන යුක්තාණුව මෙතන කියනවා අපි දෙකයි එන් ධන එකයි කියලා. මොකද මෙතනදී එක වර්ණ දෙහයක් වැඩිපුර ඇඩිෂනල් ඇඩ් වෙලා තියෙන මෙතන. ඊළඟට එම යුක්තාණුව ඒක එක් වර්ණ දෙහයක පිටපත් තුනක් තරණ හින්දා ඒක ත්‍රිදේහ ශෛල ලෙස හඳුන්වනවලු. මේ මේකත් හොඳට මතක තියාගන්න. මේ ත්‍රිදේහ ශෛලයක් කියලා කියන්නේ මේ විෂම ගුණකතාවයේ එක් වර්ණ දෙහක් වැඩිපුර හදනවා. එක් වර්ණ දෙහක් වැඩිපුර ඇඩ් වෙලා හැදෙන ජන්මාණුවක්
සාමාන්‍ය අවස්ථාවේ තියෙන තවත් ජන්මාණුක එක සංසේචනය වුණාට පස්සේ හැදෙන යුක්තාණුව වර්ණදේහ පිටපත් තුනක් දරනවා කියන සංකල්පය තමයි මේ ත්‍රිදේහ ශෛල කියන එකේ අපි හඳුන්වන්නේ. ඒ වගේම මෙවැනි අසාමාන්‍යතා අනුනන විභාජනයේදී වර්ණදේහවල අසාමාන්‍ය වෙනස් වීම නිසා සිදුවේ හැක. හරි. එතකොට මේ රූප සටහන පැහැදිලි කරලා තියෙන්නේ එකක් වැඩි වුණාම එක් වර්ණ දෙයක් වැඩි වුණාම ඇති වෙන විදිහයි එක් වර්ණ දෙයක් අඩු වුණාම ඇති වෙන්නේ කොහොමද කියලායි තමයි මේ රූප සටහනෙන් පැහැදිලි කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු බහුගුණකතාවයක් කියන්නේ මොකක්ද කියලා. දෛහික ශෛලයක න්‍යෂ්ටි සමජාත වර්ණ දෙය යුගලකට වඩා පිට වෙනම් කට්ටල දෙකකට වඩා පිටනවනම් අන්න ඒ වගේ අවස්ථාවලට තමයි අපි ඒකට කියන්නේ බහුගුණකතාවයක් කියලා. හරිද? සාමාන්‍යයෙන් අපි කියනවා කෙසෙල් වල ත්‍රිගුණ කියන්නේ 3i(n) තිරිඟු වල 6i(n) ස්ට්‍රෝබෙරි වල 8i(n) වගේ ඒ කියන්නේ 2i(n)ට වැඩිය වැඩි නා. අන්න ඒවට තමයි අපි සරලවම බහුගුණක කියලා කියන්නේ. අපි කතා කරတဲ့ දෙයක් තමයි සාමාන්‍ය බහුගුණකතාවයේ ගස් ශාකවල ගොඩක් බහුලව අපිට හම්බෙන්න පුළුවන්. මෙතනදී කියනවා ඊට පස්සේ බහුගුණකතාව අපෘෂ්ඨවංශීන්ට වඩා වැඩි පෘෂ්ඨවංශීන්ගේ ඇතම් මත්ස්‍ය විශේෂවල හා උභයජීවීන්ගේ බහුගුණකතාවේ ගොඩක් වැඩි වෙන්න පුළුවන්. හැබැයි මේ ඉතා සුළු සංඛ්‍යාවක කියන්නේ හැම මත්ස්‍ය විශේෂයක නෙවෙයි ඇතම් මත්ස්‍ය විශේෂ සහ ඇතම් උභයජීවීන්ගේ පමණක් මේ බහුගුණකතාවේ ගොඩක් දකින්න පුළුවන් කියන කාරණේ මෙතනදී කියන එක චුට්ටක් ඔළුවේ තියාගන්න. ඊට පස්සේ කියනවා විෂම ගුණකයන් හා සසඳන විට බහුගුණකයන් සාමාන්‍යයෙන් වැඩිලු. ඒ කියන්නේ අපි කියන වර්ණදේහ සංඛ්‍යා වෙනස් වීම නිසා ඇතිවෙන කොටස් දෙකක් තිබ්බන එකක් තමයි විෂම ගුණකතාවය. ඒ කියන්නේ වර්ණදේහ එකක් අඩු වෙනවා, එහෙම නැත්නම් එකක් වැඩි වෙනවා. බහුගුණකතාවය කිව්වේ වර්ණදේහ කට්ටල් ගන්න දෙකකට වඩා වැඩි වෙනවා. හරිද? ඒ කියලා කියන්නේ විෂම ගුණකතාවයයි බහුගුණකතාවයයි අපි සලකපුවාම මේ බහුගුණක තමයි ගොඩක් සාමාන්‍ය වැඩිපුර ඉන්නවා කියලා කියන්නේ. හරි. එතකොට විෂම ගුණක වල ප්‍රවේණික සමතුලිතතාවය නැති වෙනවා. හරි. ඒ කියන්නේ වර්ණදේහ එකක් අඩු වෙලා හරි එකක් වැඩි වෙලා හරි විෂම ගුණකතාවයක් ඇති වුණා කියලා කියන්නේ ප්‍රවේණිකව එක සමතුලිතතාවයට ගොඩක් බලපෑම් ඇති වෙනවා. ඒ ප්‍රවේණික සමතුලිතතාවය බිඳ වැටෙනවා. හැබැයි බහුගුණක තත්වලදී ප්‍රවේණික සමතුලිතතාවයේ නියතව පවත්වා ගන්න පුළුවන්. කියන්නේ ප්‍රවේණික සමතුලිතතාවය ස්ථායීව පවත්වා ගන්න පුළුවන් බහුගුණකතාවය. එතකොට විෂම ගුණකතාවයේ බහුගුණකතාවයේ වෙනස්කම් අපිට දැන් සංසන්තනය කරගන්න පුළුවන් කියලා මම හිතනවා ඔයාලට. ඊට පස්සේ අපි බලමු මානව ප්‍රවේණි ආබාධ ගැන. සාමාන්‍යයෙන් මානව ප්‍රවේණි ආබාධ මේ විකෘති හිඳ අපිට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් ජාල විකෘති හිඳ ඇතිවන ආබාධ, අනිත් එක වර්ණදේහ විකෘති හිඳ ඇතිවන ආබාධ. එතකොට අපි මෙතනදී එක එකක් ගැන වැඩිදුර කතා කරන්න කලින් බලමු මේ ජාන විකෘතියක් නිසා ඇතිවන ආබාධ දෙකයි තියෙන්නේ. කතා කරන්න සිලබස් එක එක පළවෙනි එක තමයි වර්ණන්දතාවය, දෙවෙනි එක දෑකති සෛල රක්තහීනතාවය. එතකොට වර්ණදේහ විකෘතියක් නිසා ඇතිවන ආබාධ තුනකට බෙදලා තියෙනවා. එකක් ඩවුන් සහ ලක්ෂණය, ටර්නර් සහ ලක්ෂණය සහ ක්ලේයින්ෆෙල්ටර් සහ ලක්ෂණය. මේ සින්ඩ්‍රෝම්ස් තුන තමයි වර්ණදේහ විකෘතියක් හින්දා ඇතිවෙන ආබාධ විදියට නම් කරලා තියෙන්නේ. එතකොට අපි දැනගෙන ඉන්න ඕන දෙයක් තමයි ප්‍රධාන වශයෙන් මේ වර්ණන්දතාවය, දෑකති සෛල රක්තහීනතාවය ඇති වෙන්නේ ජාන විකෘතියක් හින්දා කියලා. එතකොට මේ තුන ඇති වෙන්නේ වර්ණදේහ විකෘතියක් හින්දා කියලා මතක තියාගන්න. මොකද මේක MCQ වල පටලලා දෙන්න පුළුවන්. හරි වැරදි හොයන වාක්‍යවලදී හැම සාමාන්‍ය ටර්නර් සහ ලක්ෂණය ජාන විකෘතියක් හින්දා ඇති වෙන ආබාධයක් කියලා හැම අසත්‍ය වගන්දි තෝරද්දි හැම මේ වගේ වගන්දි අඩංගු වෙලා තියෙන්න පුළුවන්. ඒක හින්දා ජාන විකෘතියක් හින්දා ඇති වෙන ආබාධ දෙක මොකක්ද, වර්ණදේහ විකෘතියක් හින්දා ඇති වෙන ආබාධ දෙක මොකක්ද කියලා හරියට ඔයාලා ඩෙන්ටිෆයි කරගන්න ඕනේ. ඊළඟට මෙතන තියෙනවා ජාන විකෘති හින්දා තියෙන ආබාධ දෙක. මොකක්ද? වර්ණන්දතාවය, අනිත් එක දෑකති සෛල රක්තහීනතාවය. අපි ඉස්සරවම ගමු වර්ණන්දතාවය කියන සංකල්පය. සාමාන්‍යයෙන් මේක අපිට සාමාන්‍ය ව්‍යවහාරයේ අහලා තියෙන දෙයක් වෙන්න පුළුවන්. අපි බලමු ඇත්තට මොකක්ද වෙන්නේ කියලා. සාමාන්‍ය වර්ණන්දතාවයක් කියලා අපිට දැක්ක කියන්නේ ඒ වචනේ අහපු ගමන් එක හිතෙන්නේ අපේ විෂන් එක, එහෙම නැත්නම් දෘෂ්ටිය සම්බන්ධ මොකක් හරි ආබාධයක් කියලානේ. ඇත්තට මේක අපේ ඇහත් එක්ක සම්බන්ධ වෙන ආබාධයක් තමයි. එතකොට අපි දැනගෙන ඉන්න ඕනේ මේ රෝගය ස්ත්‍රීන්ට වඩා පුරුෂයන් තුළ බහුල වෙන රෝගයක්. හරිද? මේක අනිවාර්යෙන් මතක තියාගන්න. කාන්තාවන්ගෙන්ද වැඩිපුර තියෙන්නේ, එහෙම නැත්නම් පුරුෂයන්ගෙන්ද කියලා අහුවොත් මේ ස්ත්‍රීන්ට සාපේක්ෂව පුරුෂයන් තුළ බහුලයි මේ වර්ණන්දතාවය කියන එක මතක තියාගන්න. එතකොට
එක්ස්වර්ණ දේහය ඇති ජානයක් හෝ ජාන කීපයක් විකෘති වීම නිසා මේක ඇති වෙන්න පුළුවන්. ඒ කියලා කියන්නේ පුරුෂයන්ගේ තියෙන එක්ස්වර්ණ දේහය සහ වයිවර්ණ දේහනේ එක අපි දන්නවා. එතකොට ස්ත්‍රීන්ගේ තියෙන්නේ එක්ස්වර්ණ දේහය විතරයි. එතකොට පුරුෂයන්ගේ තියෙන පුරුෂයන්ගේ බහුලයි මේක ස්ත්‍රීන්ගේ තියෙනවා. අපි කියන එක්ස්වර්ණ දේහය ඇති ජානයක් හෝ ජාන කීපයක් විකෘති වීම නිසා මේක හට ගන්නවලු. හරි. ඊළඟට අපි දැනගෙන ඉන්න ඕන දෙයක් තමයි මේ අපේ ඇහි තියෙන ෆොටොප්සින් කියලා වර්ණකයක්, දෘෂ්ටි වර්ණකයක්. මේකෙන් තමයි අපේ ඇහැට එන ආලෝක කිරණවල ඒ ආලෝක කිරණ සමහර ගොඩක් ඒවා අවශෝෂණය කරන මේ ෆොටොප්සින් කියන වර්ණකය. අපි තව දන්න වර්ණකයක් තමයි රොඩොප්සින්. ඒ වගේම වර්ණකයක් තමයි ෆොටොප්සින් කියලා කියන්නේ. එතකොට සාමාන්‍ය දෘෂ්ටි ඇති පුද්ගලයෙකුගේ දෘෂ්ටි විතානයේ ආලෝක අවශෝෂක වර්ණක තුනම අඩංගුයි. ඒ කියලා කියන්නේ සාමාන්‍ය ෆොටොප්සින් කියන වර්ණකය අපිට නැවත කොටස් තුනකට බෙදන්න පුළුවන්. එකක් රතු, අනිත් එක කොළ, අනිත් එක නිල්. එතකොට මේ රතු කොළ නිල් කියන ෆොටොප්සින් වර්ග තුනම සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙක්ගේ දෘෂ්ටි විතානයේ අඩංගු වෙනවා. මේ වර්ග තුනම තියෙනවා. ඒකින්ද එයාට සාමාන්‍යයෙන් මේ රතු කොළ නිල් කියන වර්ණ තුනම පැහැදිලිව එකිනෙක වෙන් කරගැනීමේ හැකියාවක් පවතිනවා. අපිට සාමාන්‍යයෙන් මේ වර්ණ තුන හොඳට පැහැදිලිව වෙන් කරලා හඳුනගන්න පුළුවන්. එතකොට මේ අපි කියන දෘශ්‍යාලෝකය අපි ගත් අපේ ඇහැට ඇතුළු වුණාම ඒ දෘශ්‍යාලෝකයේ තියෙන විවිධ තරංගායාම සහිත ආලෝකය මේ එක් එක් වර්ණක මගින් අවශෝෂණය කරලා ඒ මොන වර්ණයක්ද කියන එක අපේ මොළයෙන් අඳුර ගන්නවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට හිතමු නිල් වර්ණයට අදාළ ආලෝක කිරණයක් අපේ ඇසට ඇතුළු වුණා කියලා. අන්න ඒ නිල් වර්ණයට අදාළ ආලෝක සහිත තරංගායාම සහිත ආලෝක කිරණ අවශෝෂණය කරලා ඒක මොලේ මගින් හඳුන ගන්නවා මේ ඇවිල්ලා තියෙන නිල් පාට කියලා. ඒ වගේ රතු කොළ නිල් කියන ඒවා මේ ෆොටොප්සින් වර්ග තුන අපේ ඇසට ඇතුළලා ඒවා ඒවයි තරංගායම සහ ආලෝක කිරණ අවශෝෂණය කරලා ඒවා මොලේ මගින් හඳුන ගන්නවා කියන එක තමයි මේ වාක්‍යයෙන් කියන්නේ. ඊළඟට අපි දන්න දෙයක් තමයි පිරිමින්ගේ තියෙන එක්ස් වර්ණ දෙක එකයි. එතකොට ස්ත්‍රීන්ගේ තියෙන එක්ස් වර්ණ දෙක දෙක. එතකොට පිරිමින්ගේ තියෙන එක්ස් සහ වයි වර්ණ දෙහනේ. එතකොට මම මුලදීම කිව්වා මේ වර්ණන්ධතාවය ඇති වෙන්නේ එක්ස් වර්ණ දෙහේ කියලා. හරිද? එතකොට පිරිමින්ගේ ඇත්තේ එක්ස් වර්ණ දෙහ එකයි. ඒ නිසා මේ වර්ණන්ධතාවයට අදාළ ජාන, ඒ කියන්නේ අදාළ ඒ සිද්ධිය වයි වර්ණ දෙහේ ඇති වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. එක්ස් වර්ණ දෙහේ විතරයි ඇති වෙන්නේ. මෙම නිසා ජාන එකෙහි හෝ දෙකෙහිම යම් දෝෂයක රූපානුදර්ශය ඇති කරයි. හරිද? මේ වාක්‍යය හොඳට මතක තියාගන්න. ඊළඟට අපි කියනවා ස්ත්‍රීන්ගේ විෂම යුක්මක අවස්ථාවේදී එක් එක්ස් වර්ණ දේහයක ඇති දෝෂ සහිත ඇලීලයක් අනෙක් එක්ස් වර්ණ දේහයේ ඇති නිරෝගී ඇලීලයක් මගින් ආවරණය කරනවලු. හරිද? ඊළඟට අපි කියන දෙයක් තමයි මේ දෝෂ නිසා වර්ණ දෘෂ්ටිය පිරිමින් අතර වැඩි වෙන අතර ස්ත්‍රීන්ගේ අඩුවිලු. සාමාන්‍යයෙන් ගත්ත ප්‍රතිශතයක් විදිහට 5-8% අතර ප්‍රමාණයක් ඇවරේජ් එකක් විදිහට පිරිමි අයගේ මේ රෝගය ඇති වෙන්න පුළුවන්. ස්ත්‍රීන්ගේ තියෙන්නේ සාමාන්‍යයෙන් 1%කටත් වැඩිය අඩු මට්ටමක්. ඒකෙන් පැහැදිලි වෙනවා ඔයාලට ස්ත්‍රීන්ට වඩා පුරුෂයෙක්ගේ මේ වර්ණන්ධතාවය කියන එක ගොඩක් බහුලයි කියලා. ඊළඟට වර්ණන්ධතාවය සෑම විටම රතු හා කොළ වර්ණ හඳුනා ගැනීමට නොහැකි වීමයි. හරිද? ඒ කියන්නේ අපි කියන මේකට රතු කොළ වර්ණන්ධතාවය කියලා. හරිද? ඒ කියන්නේ රතු සහ කොළ වර්ණ පැහැදිලි වෙන් කරලා හඳුනගන්න බෑ. ඒවා හඳුනගන්න බැරි සංසිද්ධිය මේ රතු කොළ වර්ණන්ධතාවයේදී වෙනවා. මේකට හේතුව ජාන ලිංග ප්‍රතිපද, ඒ කියන්නේ ලිංග ප්‍රතිපද ජානයක ජානයක් නිසා මේ தත්ත්වය ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. එතකොට වර්ණන්ධතාවයේදී ඔයාලා මෙන්න මේ කරුණු ටික අනිවාර්යෙන් බලා ගන්න. ඊළඟට අපිට තියෙනවා දෑකැති සෛල රක්තහීනතාවය. දෑකැති සෛල රක්තහීනතාවය ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් මේ සිකල් සෙල් ඇනීමියා කියලා කියන්නේ මේකෙදි වෙන්නේ මොකක්ද? අපේ සාමාන්‍යයෙන් රතු රුධිරාණු වල හැඩය ඇවිල්ලා දිව්‍යවතල මඩලාකාර හැඩයක්. හැබැයි මේ දෑකැති සෛල රක්තහීනතාවයකදී මොකක්ද වෙන්නේ? අපි කියනවා දෑකැති සෛල රක්තහීනතාවයකදී මේ රතු රුධිරාණු වල මෙන්න මේ දිව්‍යවතල මඩලාකාර හැඩේ වෙනස් වෙන්න ගන්නවා. වෙනස් වෙන්නේ කොහොමද? එයා දෑකැත්තක් හැඩති සෛලයක් බවට පත් වෙනවා. හරිද? ඒ කියන්නේ අපි හිතමු
සාමාන්‍ය මේක මුහුදු මට්ටමේ ඉඳන් ටිකක් උඩට යද්දි මුහුදු මට්ටමේ ඉඳන් සාමාන්‍ය මුහුදු මට්ටමේ ඉඳන් ටිකක් ඉහළ ප්‍රදේශවලට යද්දි මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් ඔක්සිජන් සාන්ද්‍රණ නැස් වීමක් නිසා මේ කරුණු ටික අපි බලමු මොකක්ද කියලා. අප්‍රිකාව හා වෙනත් උණුසුම් ප්‍රදේශවල මානව ගහනය තුළ බහුලව පවතින ප්‍රවණික රෝගී තත්ත්වයක් හිමොග්ලොබින් කියලා කියන්නේ ඔක්සිජන් පරිවහනය කරන වර්ණකයයි ටික අපි දන්නවා. හිමොග්ලොබින් වල බීටා ග්ලොබින් උප ඒකකය කේත රහිත ජානයේ විකෘති ඇලීලයක් අසාමාන්‍ය හිමොග්ලොබින් අණු සෑදීමට හේතුවේ. මෙම අසාමාන්‍ය හිමොග්ලොබින් අණු රතුරු දුරාණුවල හැඩය වෙනස් කරයි. මඩලාකාල රතුරු දුරාණුවල සෛලවක් වක්‍රවී දෑකැති හැඩයකට පත්වේ. ඒක හින්දා තමයි මම කිව්වේ මේක දෑකැති රක්තහීනතාවය කියලා අපි හඳුන්වනවා කියලා. මෙම රෝගී තත්ත්ව ඇති පුද්ගලයන්ගේ සාමාන්‍ය රතුරු දුරාණු අඩු සංඛ්‍යාව පවතින අතර මේ නිසා රක්තහීනතාවය කියන කියන්නේ රතුරු දුරාණු අඩු වෙන ගානන් ඇති වෙන තත්ත්වය වර්ධනය වෙන රක්තහීනතාවය නීමියයන්කත් මෙතනදී වර්ධනය වෙන්න පුළුවන්. දෑකැති හැඩැති රතුරු දුරාණු පරණත වීමට පෙර කැඩී බිඳියයි රක්තහීනතාවය ඇති වෙන්නේ මේ නිසා. ඊළඟට බීටා ග්ලොබින් වල ප්‍රාථමික ව්‍යුහයේ ග්ලූටමින් ඇමයිනෝ අම්ලය වෙලයින් මගින් ආදේශ වීම නිසා හිමොග්ලොබින් අණුවේ අසාමාන්‍ය නැමුම් ඇති කරනවා. අපි මේක ඉස්සරහට රූප සටහනක් මගින් බලමු. විකෘති ඇතිකරන ඇලීලය සහ ප්‍රමුඛ වේ. ඒ නිසා එම පතේ සඳහා විෂම යුක්මක ජීවීන් විකෘති ඇලීලය මෙන්ම නිරෝගී ඇලීලයද දරයි. එවිට ඔවුන් සාමාන්‍ය බීටා ග්ලොබින් මෙන්ම විකෘති බීටා ග්ලොබින්ද නිපදවයි. මේ නිසා ඔවුන් සාමාන්‍ය රතුරු දුරාණු මෙන්ම දෑකැති හැඩැති රතුරු දුරාණු තරයි. බොවුන් සාමාන්‍ය නිරෝගී නමුත් විකෘති ඇලීලය ගැන ඒ කියන්නේ මෙයාලා වාහකයන් විදිහට ක්‍රියාත්මක කරන සාමාන්‍ය අවස්ථාවේදී මෙයාලා නිරෝගී විදිහට ඉන්න පුළුවන්. හැබැයි මෙයාලත් රෝගය වාහකයෙකු විදිහට වැඩ කරන මෙයාලට රෝගේ පතුරවන්න පුළුවන්. ඊළඟට නිලීන සමයුක්මක ජීවීන් දරුණු ලෙස රෝගී වේ. ඒ කියන්නේ මේ දෑකැති සෛල රක්තහීනතාවයට හේතුවට ජානේ සහිත ඇලීල දෙකම කියන්නේ නිලීන සමයුක්මක කියන්නේ දෙකම නිලීන වෙලා අදාළ ජානේ සහිත වෙලා නිලීන සමයුක්මක දෙන්න කොටස් දෙකම හේමනම් ඒ කට්ටිය ගොඩක් දරුණු ලෙස රෝගී වෙනවා. ඒ කියන්නේ එකක් විතරක් ඇලීලයක් තිබ්බොත් විකෘති ඇලීලයක් තිබ්බොත් ඒක අපි කියන වාහකයන් විදිහට ක්‍රියාත්මක කරනවා. හැබැයි නිලීන සමයුක්මක අවස්ථාවේ යාලා රෝගීන් විදිහට ක්‍රියාත්මක වෙනවලු. ඔවුන් ස්වභාවික වර්ණයෙන් මානව ගහනය නිවත්තනය කියන්නේ මෙයාලා දරුණු ලෙස රෝගී තත්ත්වයට හේතු වෙලා මියන්න පුළුවන්. ඒක හින්දා එයාලා ස්වභාවික වර්ණවාදයට අනුව ස්වභාවික වර්ණයෙන්ම මානව ගහනයෙන් තුරන් වෙලා යන්න පුළුවන්. ඊළඟට කියනවා අප්‍රිකා වැනි උණුසුම් රටවල මැලේරියා සෑදීමට ඉහළ ප්‍රවණතාවයක් තියෙනවලු මේ රෝගය ඇතුළහම. ඊළඟට මැලේරියා පරපෝෂිතයාට දෑකැති හැඩැති රතුරුදුර සෛලවල ආරක්ෂා වී සිටි නොහැක. ඒ නිසා අප්‍රිකානු උණුසුම් රටවල විෂම යුග්මක පුද්ගලයන්ද මැලේරියා රෝගයෙන් වල්දර්ශ ඇලීලේ සමයුග්මක පුද්ගලයන් වඩා ආරක්ෂා වේ. විෂම යුග්මකයන්ගේ සිරුර තුළ පරපෝෂී ඝනත්වය අඩු මට්ටමක පවතී. මෙන්න මේ කරුණු ටික දෑකැති සෛල රක්තහීනතාවය කියන එකේ අනිවාර්යෙන් මතක තියාගන්න ඕන. අපි බලමු මෙන්න මේ දෑකැති සෛල රක්තහීනතාවයට අදාළ රූප සටහනක් තමයි මේකේ තියෙන්නේ. يعني මේ හෙල්ති RBC එකක් සාමාන්‍ය නිරෝගී රතුරු දුරාණුවක් තියෙන මේවක් තීව්‍රතල මණ්ඩලාකාර හැඩයකට. හැබැයි අපි කියන සිකල් සෙල් ඇනිමියා එකකදී ඒ කියන්නේ මේ දෑකැති සෛල රක්තහීනතාවයකදී මෙන්න මේ හැඩය මේ දෑකැත්තක් හැඩති බවට පත් වෙනවා. මේක තමයි සාමාන්‍ය දෑකැති සෛල රක්තහීනතාවයකදී වෙන්නේ. මේක අපි කියනවා නිලින සමයුක්මකයෝ මෙයාලා දරුණු රෝග තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. අනිත් කට්ටිය ඇතැම් වෙලාවකට වාහකයන් විදිහට තමයි ගොඩක් වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට මතක තියාගන්න මෙන්න මේ හැඩේ වෙනස් වීම තමයි ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ දෑකැති සෛල රක්තහීනතාවයකදී වෙන්නේ. අනිත් කරුණුත් අනිවාර්යෙන් පාඩම් කරගන්න. මෙතනදී අපි ඊට පස්සේ කතා කරන්නේ සින්ඩ්‍රෝම්ස් ගැන. සාමාන්‍යයෙන් අපි කියනවා
විෂම ගුණගතාව නිසා ඇතිවෙන ප්‍රවේණික රෝග තුනක් ගැන කතා කරන විශේෂයෙන්ම සින්ඩ්‍රෝම්ස් තුනක් සහ ලක්ෂණ තුනක්. මේ සහ ලක්ෂණයක් කියලා කියන්නේ මෙයාලා ඉපදෙද්දි මෙයාලගේ භ්‍රූණය ආරක්ෂා වෙලා තියෙන්නේ. හැබැයි ඉපදුනාට පස්සේ මෙයාලගේ අසාමාන්‍ය ලක්ෂණ ඇති වෙන්න ගන්නවා. ඒ කියන්නේ මෙයාලගේ භ්‍රූණය විනාශ වුණත් උන් නැතත් එයාලගේ අසාමාන්‍ය ලක්ෂණ හටගන්න තත්ත්වයක් තමයි මේ සින්ඩ්‍රෝම් එකක. එහෙම නැත්නම් සහ ලක්ෂණ එක වෙන්නේ. අපි මූලිකව කතා කරලා සින්ඩ්‍රෝම් වර්ග තුනක් තියෙනවා කියලා. එකක් තමයි ඩවුන් සින්ඩ්‍රෝම් එක, දෙක ටර්නර් සින්ඩ්‍රෝම් එක, තුන ක්ලේයින්ෆෙල්ටර් සින්ඩ්‍රෝම් එක. අපි ඉස්සරහම බලමු මේ ඩවුන් සින්ඩ්‍රෝම් එකේදී මොකද වෙන්නේ කියලා, ඩවුන් සහ ලක්ෂණෙදී මොකක්ද වෙන්නේ කියලා. හොඳට මතක තියාගන්න මේ ඩවුන් සහ ලක්ෂණ ඇති වෙන්නේ, මේ තත්ත්වය ඇති වෙන්නේ පුද්ගලයාගේ, කියන්නේ රෝගී පුද්ගලයාගේ 21 වෙනි වර්ණදේහය කියලා මතක තියාගන්න. සාමාන්‍යයෙන් දෛහික ශෛලයක මුළු වර්ණදේහ 47යිනේ. එයාලගේ 47න් 21 වෙනි එකේ තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නේ වුණොත්, ඒ කියන්නේ ඩවුන් සින්ඩ්‍රෝම් එක ඇති වෙන ළමයින්ගේ දේහය ගොඩක් මිටි, උසින් අඩුයි. ඊට පස්සේ සර්ජරි වලින්, ඒ කියන්නේ ශල්‍ය කර්මාදිය මගින් නිවැරදි කරන්න පුළුවන් තත්ත්වයේ තියෙන හෘදයාබාද මෙයාලට ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව මෙයාලගේ විකසනය වෙන්නේ ගොඩක් හැමීට, විකසනය ප්‍රමාද වෙලා වෙන්නේ. ඊළඟට මවුන් ලියුකේමියා රෝගයට සහ ඇල්ෂයිමර් රෝගයට පාත්‍රමි අවධානය වැඩි. ලියුකේමියා වගේ තත්ත්වයක් මෙයාලට ඇති වෙන නිසා සම්බන්ධතාව ගොඩක් වැඩි. ඊට පස්සේ කියනවා කෙසේ වෙතත් අධික රුධිර පීඩනයට සහ ඇතරෝස්ක්ලෙරෝසිස්. ඇතරෝස්ක්ලෙරෝසිස් කියලා කියන්නේ මෙයාලගේ ධමනි බිත්තිවල ඇතුළත ඝනකම තික්නස ගොඩක් වැඩි වෙනවා. මේකෙන් ප්‍රෙෂර් ගොඩක් වැඩි වෙන්න පුළුවන් සහ රුධිර කැටි හිරවීමේ ගොඩක් ලොකු ඉෂුස් තියෙනවා. මේක කියන්නේ මොකක්ද? කෑසේ අධික රුධිර පීඩනයට සහ ඇතරෝස්ක්ලෙරෝසිස් වගේ රෝගවලට, ඒ වගේම ආඝාතය වගේ තත්ත්වවලට ගොදුරු වීම අදාන සාමාන්‍යයට වඩා අඩුයි. ඒක මතක තියාගන්න, සාමාන්‍යයට වඩා අඩුයි කියලා. ඊළඟට කියනවා ඔවුන්ගේ අසාමාන්‍යතා තිබුණත් බොහෝ දෙනෙකු ස්වාධීනව ජීවත් වන අතර රැකියාවල නිරත වෙනවා. කියන්නේ මේක ජීවත් වෙන්න තියෙන ගැටලුවක් නෙවෙයි, ඇත්තටම සාමාන්‍ය ජීවන ක්‍රියාවලිය මෙයාලා සිදු කරනවා. ඊට පස්සේ කියනවා ඩවුන් සහ ලක්ෂණ සහිත දරුවන් ඉපදීමේදී සම්භාවිතාවයේ මවගේ වයස වැඩිවීම සමග වැඩි වෙනවා. කියන්නේ අපි කියමු අම්මට, අම්මා ගොඩක් වයසයි නම් එයාලට මේ ඩවුන් සහ මේ මේ අදාළ ප්‍රශ්නේ තියෙනවා නම් ඒ ඉපදෙන දරුවාට මේ ඩවුන් සින්ඩ්‍රෝම් එක ඇති වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩි කියලා තමයි මෙතනදී කියන්නේ. ඒ කියන්නේ අම්මා ගොඩක් වයසට ගිහිල්ලා දරුවා ප්‍රසූත කරනවා නම් ඒ දරුවාට ඩවුන් සහ ලක්ෂණ ඇති වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඊළඟට කියනවා ඌනන එකේදී වර්ණදේහ නිර්වි සම්බන්ධ නැවීම මේකට ප්‍රධාන හේතුවයි. අපි අර කලින් කතා කරේ, ඒකෙදි කිව්වේ මොකක්ද? වියෝග කලාවේදී වර්ණදේහ තරකු තන්තු හරහා ද්‍රව දෙකට ව්‍යාප්ත වෙන්නේ අසමාකාරව, සමාන වෙන ව්‍යාප්තන, එක පැත්තකට අඩුවෙන් අනිත් පැත්තට වැඩි විදිහට අසමාන ව්‍යාප්තනයේ නිර්වි සම්බන්ධනය ඒකළු මේකට ප්‍රධානම හේතුව විදිහට හඳුන්වලා තියෙනවා. ඩවුන් සහ ලක්ෂණය අලිංග වර්ණදේහයක ත්‍රිදේහතාවය නිසා ඇතිවෙන කියන කාරණෙත් ඔයාලා මතක තියාගන්න. ඊළඟට තියෙන අපිට ටර්නර් සහ ලක්ෂණ ගැන කතා කරන්න. ටර්නර් සහ ලක්ෂණ ඇති වෙන්නේ සාමාන්‍ය ස්ත්‍රීන්ගේ. මේ ටර්නර් සහ ලක්ෂණ ස්ත්‍රීන්ගේ ඇති වුණාට පස්සේ වෙන ප්‍රධානම දේ තමයි එයාලගේ අපි කියනවා මේ වැඩි වීඩපත් වීමත් එක්ක සාමාන්‍ය ස්ත්‍රියක් නම් එයාගේ ලිංගිකාවව පරිණත වෙන්න පටන් ගන්න ඕනේ. හැබැයි මේ ටර්නර් සහ ලක්ෂණ තියෙන කාන්තාවන්ගේ ලිංගික අවයව පරිණත වෙන්නේ නැහැ. ඒකෙන් හින්දා අපි කියනවා ඒ කාන්තාව නිසරු භවෙන් පෙළෙනවා කියලා. يعني සරු භවෙන් තොරව දරු උපතක් සිදු කරගන්න බැරි අවස්ථාවකට යාලට පත් වෙන්න පුළුවන්. يعني නිසරු කාන්තාව කියලා අපි හඳුනනවා. සාමාන්‍ය එක්ස් වර්ණ දේහයේ සිදුවන ඒකුණ දේහතාවයක් හින්දා, එමුණත ඒක දේහතාවයක් හින්දා මේ தත්ත්වය ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කියන දෙයක් තමයි මේ රෝගයට පාත්‍ර වුණු ගෑනු දරුවන් ඉන්නවා නම් එයාලට අපි ඊස්ට්‍රජන් හෝමෝනය මගින් කරන ප්‍රතිකාර, මගින් ඊස්ට්‍රජන් කියන හෝමෝනය ආශ්‍රිතව කරන ප්‍රතිකාර වගේ එයාලගේ ද්විතීක ලිංගික ලක්ෂණ ඇති කරනවා කියලත් කියනවා. ඊළඟට මේ ටර්නර් සහ ලක්ෂණ දරන අය ගොඩක් මිටි දේහ දරන කට්ටිය. රූප සටහනක මම පෙන්නන සමහරුන්ගේ ගෙලේ අමතර සමක් තියෙනවා, කියන්නේ බැඳි පටල සහිත ගෙලක් තියෙනවා කියලා අපි කියනවා. අත්හා පාදවල ස්ථූලතාවය, එහෙම නැත්නම් ඉදිමෙන්න පුළුවන් එයාලගේ.
ඊළඟට සැකිල්ල අසාමාන්‍යතාවය කියන්නේ මෙලඟ අස්සේ පද්ධතිය යම් යම් අසාමාන්‍යතා ඇති වෙන්න පුළුවන්. හෘද රෝග, අදිරුධිර පීඩනය, බුක්ක ආබාධ රෝග ලක්ෂණ වගේ තත්ත්ව ඇති වෙන්නත් පුළුවන්. බොහෝ දෙනෙක්ට සාමාන්‍ය බුද්ධි මට්ටම තියෙනවා. බුද්ධි මට්ටමේ ප්‍රශ්නයක් නෑ ඇත්තටම මෙතනදී. ඊළඟට අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ මෙයාලගේ දෛහික ශෛලියේක මුළු වර්ණ දේහ ගාන 45යි. ඒක හොඳට මතක තියාගන්න. වර්ණ දේහ ගාන මෙයාලගේ දේහ ශෛලියේක 45යි කියලා මතක තියාගන්න. ඊළඟට ඒකේ ලොකුම දේ තමයි ඒක ඇති වෙන ගොඩක් කාන්තාවන් ස්ත්‍රීන්ට ඇති වෙන රෝගී තත්යක් තමයි ටර්නර්ස් ලක්ෂණය කියන්නේ. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. ඊළඟ එක තමයි මේ ක්ලයින් ෆෙල්ටර්ස් ලක්ෂණය කියන එක. ක්ලයින් ෆෙල්ටර්ස් ලක්ෂණය තියෙන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් මේක අපි කියනවා පුරුෂයන්ට ඇති වෙන රෝගී තත්යක්. මෙයාලගේ වෙන්නේ පුරුෂ ලිංගික අවයව තිබුණත් එයාලා නිසරුයි. මෙයාලගේ අපි කියන උෂණ කෝෂයම අසාමාන්‍ය ලෙස කුඩා වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙයාලගේ පුරුෂයෙක්ගේ තියෙන X සහ Y වර්ණ දේහනේ. එතකොට මෙයාලගේ X වර්ණ දේහ දෙකෙන් එකක් අක්‍රීයයි. ඒ කියන්නේ අපි කියන විශාල පියවරු හා වෙනත් කාන්තා දේහ ලක්ෂණ තියෙන කට්ටිය ඉන්නවා මෙන්න මේ ක්ලයින් ෆෙල්ටර් සහ ලක්ෂණය තිබ්බත්ින්. ඊට පස්සේ කියන දෙයක් තමයි උන්ගේ බුද්ධිය සාමාන්‍ය බුද්ධි මට්ටමට වඩා අඩු, සබ් නෝමල් එකක්, අව ප්‍රමාණ බුද්ධියක් කියලා අපි කියනවා. ඒක තමයි මෙන්න මේ ක්ලයින් ෆෙල්ටර් සහ ලක්ෂණයකදී වෙන්නේ. අපි රූප සටහන් වලින් බැලුවොත් මේ තියෙන ක්ලයින් ෆෙල්ටර් සහ ලක්ෂණය ඇති වුණු පුද්ගලයෙක් සාමාන්‍යයෙන් මම කිව්වා මේක පුරුෂයන්ට තමයි ඇති වෙන තත්ත්වයක්, මේ ක්ලයින් ෆෙල්ටර් සහ ලක්ෂණය සින්ඩ්‍රෝම් එක. එතකොට මේකේ අපි කියනවා පියේරු අසාමාන්‍ය ලෙස විශාල වෙනවා. එතකොට කාන්තා දේහ ලක්ෂණ ඇති වෙනවා. අනේ ඒ වගේ තත්ත්වයක් තමයි කියන්නේ ලිංගික අවයව අපි කියන උෂණ කෝෂම මෙයාලගේ සාපේක්ෂව සාමාන්‍යයෙන් නිරෝගී පුරුෂයෙක්ට සාපේක්ෂව ගොඩක් කුඩා වෙනවා. අන්න ඒ වගේ තත්ත්ව මෙන්න මෙයාලගේ ඇති වෙන්න පුළුවන්. ඊළඟට අපි කිව්ව දෙයක් තමයි මුලින්ම කතා කරා මේ ඩවුන් සින්ඩ්‍රෝම් එක. මේ ඩවුන් සින්ඩ්‍රෝම් එක හැදිච්ච පුද්ගලයෙක්ගේ රූපයක්. මේක ඉදි වෙන්නේ සාමාන්‍යයෙන් මෙයාලා ගොඩක් මිටි පුද්ගලයන් බවට පත් වෙන එක. ඊට පස්සේ අපි කිව්වා මේ ටර්න සහ ලක්ෂණය. ටර්න සහ ලක්ෂණය ඇති වෙනවා කියලා කිව්වේ අපි ගොඩක් ස්ත්‍රීන්ට, ස්ත්‍රීන්ගේ විශේෂයෙන්ම හાર્ට් එක, එහෙම නැත්නම් හෘදය ආශ්‍රිතව, එතකොට වෘක්කාශ්‍රිතව වගේ සැකිලි ආශ්‍රිතව මේ වගේ ලොකු ප්‍රශ්න එන්න පුළුවන්.